අද දවසේ පුවත්පත්වල තොරතුරු දසත පිටුවෙන් පිටුව අපි කියන්න සූදානම් අද දවසේ ප්‍රධාන පුවත්පත් තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ බවට වාර්තා කරන්නේ ඊයේ දවසේදී කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගැනීම මෙන්ම අද දවසේ 70 වන ජාතික නිදහස් දිනය පිළිබඳවයි මුලින් අවධානය සිළුමිණටයි සිළුමිණ තමන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ 76 වනි නිදහස් සැමරුම අභිමානවත් ලෙස 76 වන නිදහස් සැමරුව අභිමානවත් ලෙස හදමු අලුත් රටක් තේමාව යටතේ 76 වනි ජාතික නිදහස් උළෙල අද පෙරවරු 8 සිට කොළඹ ගාලු මෝදර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතයි ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහභාගී වන අතර අද පෙරවරු 6:30ට ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට ස්ථාපිත කර ඇති ජාතික විරු ප්‍රතිමාවලට පුෂ්පෝපහාර පිදීමෙන් අනතුරුව ජාතික නිදහස් උළෙල ආරම්භ වන බවත් මෙවර නිදහස් සැමරුම් උළෙල සංස්කෘතික අංගවලින් තොරව ත්‍රිවිධ හමුදා උත්තමාචාරවලින් පමණක් සමන්විත වන බවටත් සිළුමිණ වාර්තා කර තිබෙනවා වසර 76ක් ජාතියක් ලෙස නිදහස ලැබීමෙන් පසුව අද සමරනවා 1948 සිට අද දක්වා ආපස්සට හැරිලා බලන කල ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් බංකොලොත් වෙච්ච අරාජික වෙච්ච රටක් අපට තිබෙන්නේ අද වන විට පාලකයන් පමණක් නොවේ පුරවැසියන්ටත් මෙහි වගකීමක් තිබෙනවා අවුරුදු 76ක් ආපස්සට හැරිලා සමස්ත ජාතියක් ලෙස හිතන්නට සිදුවෙන හිතන්නට සිදුවෙන මොහොතක් බව අපි කිව යුතුයි 1948 අප නිදහස ගන්නා විට ආසියාවේ දෙවැනි ආර්ථිකයේ අපට තිබ්බේ ජපානයට පමණයි අපි දෙවැනි උනේ හැබැයි එහෙම ආර්ථිකයක් එහෙම ශක්තිමත් රටක් අද බංකොලොත් තැනට වැටුනේ කොහොමද ඉතාම ප්‍රශ්නාර්ථයක් පුරවැසියෝ විදිහට පාලකයන්ට සාමාන්‍ය ජනතාව අපි හැමෝටම දෙවරක් තෙවරක් සිව්වරක් හිතන්නට වෙන කාරණයක් බව සිහිපත් කරන්නට කැමති ඊළඟට අවධානය යොමු කරන්නට කැමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් කියනවා මේ ගමන් මගෙහි ඉදිරියටම යමු මේ ගමන් මගෙහිම ඉදිරියටම යමු යනුවෙන් තමයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මග නිවර්දි බවත් දැන් මුළු ලෝකයේම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මේ ගමන් මගේ ඉදිරියටම ගොස් යලි සෞභාග්‍ය උදා කර ගැනීමට මේ නිදහස් දිනේ අදිටන් කරගත යුතු බව 76 වන නිදහස් සැමරුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා ඒ වගේම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියන්නේ ආහාර සුරක්ෂිතතාවය ග්‍රාමීය පුනර්ජීවනයේ හා නිෂ්පාදන ආර්ථිකය කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළඹෙමින් එම දුෂ්කර කඩයිම් අප පසු කරමින් සිටින බව දිනේෂ් ගුණවර්ධන මහතා නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ නිදහස සුරක්ෂිත කර ගැනීම අපේ වගකීමක්. නිදහස සුරක්ෂිත කර ගැනීම අපගේ වගකීමක්. නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේම වගකීමක් වන අතර නිදහස සුරස්ත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව අප කැපවීම පාලකින්ගේද වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් සඳහන් කරන බව තමයි සිළුමිණ කියන්නේ මම හිතන්නේ ජාතික මැතිවරණ අභියස තිබෙන වසරක් අපි එවන් වසරක තමයි 76 වන නිදහස් දින සැමරුම අද දවසේදී සමරන්නේ රටක් විදිහට ජාතියක් විදිහට අර මා මුලින් කියෝ වගේ පාලකයන්ට වගේම පුරවැසියන්ට දෙවරක් සිව්වරක් හිතන්නට වෙන වසරක් 76ක් වසර 76ක් පුරාවට අපි මොනවද කරේ අපිට මොනවද වුණේ ඉදිරියේදී අපිට මොනවද වෙන්නේ මේවා ගැන හිතන්න වෙන දවසක් හිතන්න ඕන අලුතින් වෙනස් වෙන්න හිතන්න ඕන දිනයක් ලෙස අද අපිට කතා කරන්න වෙනවා